ඔයා Google Map එක ඔන් කරලා යම් ස්ථානයක් හොයන්න උත්සාහ කරයි. නමුත් Google Map එක වැඩ කරන්නේ නැති වෙයි. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ඔයා ඔයාගේ හොඳම යාළුවාට කෝල් එකක් දෙයි. නමුත් කවදාවත් නැති විදියට ෆෝන් එකේ සිග්නල් නැති වෙලා තියෙවි. ඒ වගේම එකපාරටම ගෙදර තියෙන විදුලි උපකරණ ගිනි ගන්නට පටන් ගනී. සමහර වෙලාවට රූපවාහිනිය දුරකථනය පරිගණකය ඔන් කිරීමකින් තොරව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකපාරටම ගෙදර කරන්ට් එක නැති වෙයි. ඔයා භූත දෝෂයක් කියලා බය වෙලා එළියට බහි. නමුත් ඔබ තවත් බියට පත් කරමින් ආස්සේ අද්භූත ආලෝකයන් දකින්නට ලැබේවි. අද රැට මේ දේ සිද්ධ වුණොත් ඔබ පුදුමවන්නට එපා. හැබැයි එහෙම සිද්ධ නොවුනොත් අපිට බනින්නත් එපා. නමුත් එහෙම දෙයක් සිද්ධ වීමේ විශාල සම්භාවිතාවයක් අද දවසේදී පවතිනවා. ඔබට 2012 ලෝක විනාශය චිත්‍රපටිය මතකද? ඒකෙදි සූර්යයා මගින් නිකුත් වන විශාල සූර්ය ගිනිදැල්ලක් නිසා ලෝකය විනාශ වෙනවා. ඉතින් ඔන්න අද රැට ඒ වගේ භයානක සිදුවීමක් අපිට සිද්ධ වෙන්න කුඩා ඉඩකඩක් තියෙනවා. මේ වෙනකොට සූර්යයා තුළ විශාල කුණාටු තත්වයක් ඇති වී තිබෙනවා. එම කුණාටුව පැයට කිලෝමීටර් මිලියන 1.6ක වේගයකින් පෘථිවිය දෙසට පැමිණෙනවා. බොහෝ විට අද රාත්‍රියේ මේ නිසා විශාල විනාශයක් වීමට ඉඩ තිබෙනවා. ගොඩක්ම මේක බලපාන්නේ චන්ද්‍රිකාවලටයි. ඒ නිසා අද රාත්‍රියේදී GPS වැඩ නැතිව ගියොත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේම දුරකථන සිග්නල් නැතිව යන්නත් පුළුවන්. හරියටම කියන්න බැරි වුණත් මේ වගේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. සූර්ය කුණාටු කියන්නේ සූර්යයා මත පිහිටන ආවාට මගින් පිටවන ශක්තියයි. මේවා ඉතාමත්ම අධික බලයෙන් පිටවන අතර ඉතාමත්ම සුළු කාලයකින් පෘථිවිය දෙසට පැමිණෙනවා. කොහොම හරි මේ ප්‍රබලතාවය වැඩි වුණොත් මේ ලෝකේ ජීවත් වන මිනිසුන් හා ජීවීන්ට ඉතාමත්ම විශාල ස්වාභාවික විපත්වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. කොහොම හරි විද්‍යාඥයන් පවසන ආකාරයට මේ සූර්ය කුණාටුවට මිනිසුන් විනාශ කිරීමට හැකියාවක් නැහැ. මේ හා සම්බන්ධ තොරතුරු බොහෝ ප්‍රමාණයක් ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවි රැසකින්ම වාර්තා කරලා තියෙනවා. කොහොම වුණත් මීට කලින් මේ වගේ සිදුවීමක් සිද්ධ වෙලා නැද්ද? ඇත්තටම මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. 1859 අවුරුද්දේ සැප්තැම්බර් 1 වනදා රිචඩ් කැරින්ටන් කියන තාරකා විද්‍යාඥයා මේ ගැන හොඳ නිරීක්ෂණයක් කරලා තිබුණා. ඔහු තමන්ගේ විද්‍යාගාරයේ ඉඳලා සූර්යයා නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඔහුගේ අවධානය යොමු වී තිබුණේ ඒ වෙනකොට සූර්යයා මතුපිට පැතිරී තිබුණු හිරුලප කිහිපයක් වෙතයි. හදිස්සියේම ඔහුව විශ්මයට පත් කරවන සිදුවීමක් ඔහු නිරීක්ෂණය කළා. දුරදක්නය තුලින් එක්වරම ඔහුට දැකගන්නට හැකි වුණේ සුදු පැහැට හුරු දීප්තිමත් ගිනි බෝල හිරුලප දෙකකින් නිකුත්වන ආකාරයයි. මිනිත්තු 5ක පමණ කාලයකට පසු එම ගිනි බෝල අතුරුදහන් වී යනවා. නමුත් එම සිදුවීමේ බලපෑම පෘථිවියට දැනෙන්නට ආරම්භ වුණේ කැරින්ටන් සිදු කළ නිරීක්ෂණයෙන් පැය කිහිපයකට පසුවයි. මේ අවධිය වෙනකොට ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් දුරකථනය නිර්මාණය කරලා තිබුණේ නැහැ. ඒ නිසා ප්‍රධානතම විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය ලෙස ප්‍රචලිතව පැවතුනේ ටෙලිග්‍රාෆ් ක්‍රමයයි. දුරකථන රැහැනකට සමානව කම්බි ඔස්සේ එකිනෙක සම්බන්ධ වූ ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථාන මගින් ලෝකය පුරා සන්නිවේදන කටයුතු සිදු කළා. එදින රාත්‍රිය වන විට ලෝකය පුරාම ටෙලිග්‍රාෆ් සන්නිවේදන බිඳවැටීම් ඇතුළුව අසාමාන්‍ය සිදුවීම් රැසක්ම ආරම්භ වුණා. සමහර ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථානවල සවිකර තිබුණු උපකරණ තුළින් විදුලි පුලිඟු නිකුත්වීම් නිරීක්ෂණය වුණු අතරම ඒ හේතුව නිසා ගිනි ගැනීම් කිහිපයක්ද වාර්තා වුණා. සමහර ටෙලිග්‍රාෆ් ක්‍රියාකරුවන්ට විදුලි සැරවැදී තිබුණා. විවිධ වර්ණයෙන් යුක්ත වුණු අවරෝරා හෙවත් උත්තරාලෝක මේ රාත්‍රියේදී ලෝකයේ සීලුම ප්‍රදේශවල අහසේ දැකගැනීමට හැකි වුණු අතරම සමහර අය සිතුවේ ලෝකයේ විනාශ වීම ආරම්භ වී ඇති බවයි. මේ අතර සැප්තැම්බර් 2 වනදා වන විට වායුගෝලයේ විද්‍යුත් ආරෝපණවල ඉහළ යාම කෙතරම්ද කියනවා නම් බොස්ටන් නගරයේ පිහිටි ඇමරිකානු ටෙලිග්‍රාෆ් සමාගමේ යන්ත්‍ර විදුලිය ලබා දීමකින් තොරවම ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. කැරින්ටන් විසින් නිරීක්ෂණය කළේ කොරෝනා ස්කන්ධ විසර්ජනය ලෙස හැඳින්වෙන සිදුවීමක්. මෙහිදී සූර්ය වායුගෝලය සහ සූර්ය චුම්බක ක්ෂේත්‍රය අතර ඇතිවන අන්තර්ක්‍රියා හේතුවෙන් අධිශක්ති ආරෝපිත අංශු විශ්වයට මුදාහැරීම සිද්ධ වෙනවා. මේ අංශු පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය සමග ගැටීම හේතු කරගෙන පෘථිවිය මත භූචුම්බක කුණාටු ඇතිවීම සිද්ධ වෙනවා. ලිඛිත ඉතිහාසයට අනුව මානවයා විසින් අත්දකින ලද ප්‍රබලම භූචුම්බක කුණාටුව ලෙස මේ අවස්ථාව සැලකෙනවා. ගණනේ කිරීම්වලට අනුව කැරින්ටන් විසින් පියවියසින් නිරීක්ෂණය කළ අවස්ථාවේදී සූර්යයා මතින් විමෝචනය වුණු ශක්ති ප්‍රමාණය පරමාණු බෝම්බ බිලියන 10ක් එක්වරම පුපුරවා හැරීමකට සමාන වෙනවා. මේවාට සූර්ය කොරෝනා කියලත් කියනවා. විශාල පරිමාණයේ කොරෝනා ස්කන්ධ විමෝචනයකදී පදාර්ථය ටොන් බිලියන ගණනාවක් අභ්‍යවකාශයට මුදාහැරෙන අතර එය ගමන් ගන්නා මාර්ගයේ කිසියම් ග්‍රහලොවක් හෝ අභ්‍යවකාශ යානාවක් තිබුණොත් ඒවාටත් බලපෑම් එල්ල කරනවා. පෘථිවියේ පවතින චුම්බක ක්ෂේත්‍රය මගින් අභ්‍යවකාශයේ සිට පැමිණෙන අන්තරීක්ෂ කිරණවලින්
අපව ආරක්ෂා කරනවා. නමුත් මේ ආකාරයේ ප්‍රබල සූර්ය කුණාටු තත්ත්වවලදී පැමිණෙන අධිශක්ති අංශු සමගින් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ සිදු කරන අන්තර්ක්‍රියා හේතුවෙන් භූචුම්බක කුණාටු තත්ත්වයක් ඇතිවෙනවා. සූර්ය කුණාටු අපට කෙසේ බලපායිද? එහෙමත් නැත්නම් සූර්ය කුණාටු කොහොම බලපායිද? අතීතයේ ටෙලිග්‍රාෆ් වලට සාපේක්ෂව මේ වන විට ලෝකයේ තාක්ෂණික ලෙස ඉතාමත්ම දියුණුවක් ලබා තිබෙනවා. ඒ නිසා සූර්ය කුණාටු මගින් සිදුවිය හැකි බලපෑම්ද ඊට සාපේක්ෂව ඉතාමත්ම අධිකයි. අධි ආරෝපිත අංශු හේතුවෙන් අභ්‍යවකාශ ගත කර තිබෙන චන්ද්‍රිකාවල විද්‍යුත් පරිපථ අක්‍රිය වීම, කක්ෂ වෙනස් වීම ආදියද සිදුවිය හැකි අතර ඒ නිසා GPS සහ වෙනත් සන්නිවේදන ජාල ඇනහිටීමේ අවදානමක් පවතිනවා. එපමණක් නොවේ, ජංගම දුරකථන අන්තර්ජාල සම්බන්ධතා සහ රූපවාහිනිය සන්නිවේදන වලට බලපෑම් ඇතිවිය හැකි. එසේම විද්‍යුත් ආරෝපණ ප්‍රේරණය වීම හේතුවෙන් විදුලි බලපද්ධති අඩපණ වීම මෙන්ම විදුලි අනතුරුද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මේ නිසාම ගෘහස්ථ විදුලි උපකරණ විදුලි බල පද්ධති ඉන්ධන පද්ධති වලට බලපෑම් ඇතිවිය හැකි. මීට අමතරව මාලිමා සහ වෙනත් විද්‍යුත් චුම්බක උපකරණ වල වෙනස්කම් විදුලි සැරවැදීම් අහසේ ආලෝකයන් දිස්වීම ආදියද සිදුවිය හැකි. සූර්ය කුණාටුව ගුවන් සේවා කාර්ය මණ්ඩල වලටත් බලපෑ හැකි අතර ගුවන් නියමුවන්ගේ ඇසේ සුදමතු වීම, කාන්තා සේවිකාවන්ගේ ගබ්සා වීම සිදුවීමේ අවදානම ඉහළ යාම ආදී සෞඛ්‍ය ගැටලුද ඇති වෙන්නට පුළුවන්. 1989 වර්ෂයේදී කැනඩාවට බලපාපු සූර්ය කුණාටුවක් නිසා එහි විදුලි බල පද්ධතියේ පෑය 9ක කාලයකට අක්‍රිය වුණු අතරම 2015 වර්ෂයේ ඇති වුණු සූර්ය කුණාටුවක් හේතුවෙන් එක්සත් ජනපදයේ ඊසාන දිග ප්‍රදේශයේ GPS ජාලයේ බිඳ වැටි එම ප්‍රදේශයේ ස්වංක්‍රීය මෝටර රථ ගමනාගමනයට බලපෑම් එල්ල වුණා. 2017 වර්ෂයේ ඇමරිකානු භූභෞතික විද්‍යා සංගමයේ වාර්තාවකට අනුව සූර්ය කුණාටු හේතුවෙන් එක්සත් ජනපදයට පමණක් දිනකට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 41.5ක් පමණ වනවා. කැරින්ටන් සිදුවීම හා සමාන ප්‍රමාණයේ අති ප්‍රබල සූර්ය කුණාටුවක් 2012 වර්ෂයේ ජූලි මාසයේ සිදු වුණත් වාසනාවකට මෙන් පෘථුවිය පැවතියේ කුණාටුවේ ගමන් මාර්ගයට පිටතින්. ඒ නිසා පෘථුවියේ සිදුවීමට නියමිතව පැවතුණු මහා විනාශයක් වැළකී ගියා. පසුගිය අප්‍රේල් 16 වන දින මීට සමානව පෘථුවියෙන් කිහිප ගුණයක් විශාල සූර්ය කුණාටුවක් ඇති වුණු අතරම පෘථුවිය ඊට සැතපුම් මිලියන 90ක දුරින් පිහිටීම නිසා කිසිම අනතුරක් වාර්තා වුණේ නැහැ. ඉතින් සමහර විට අප ජීවත් වන අවසන් දවස අද වෙන්නත් පුළුවන්. ඉතින් මේ අමුතු සූර්ය කොරෝනාව අපිව විනාශ කරයිද? එහෙම නැත්නම් අද රාත්‍රියත් වෙනද වගේම සාමාන්‍ය රාත්‍රියක් වේද? මේ හා සම්බන්ධව ඔබේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුවරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.